සියලු දෙනාම දන්න කරුණක් තමයි මාසෙ 11කට වැඩි කාල පරිච්ඡේදයක් තුළ මේ රටේ අධ්‍යාපනයේ ඉහළම කුසලතා ලබපු දරුවන් ප්‍රමාණයක් මහ පාරට බැහැලා තමන්ගේ පන්ති වර්ජනය කරලා දීර්ඝ අරගලයක් කරලා සයිටම් පරාජය කිරීම ඕබනාව වෙනුවෙන්. ඒ අරගලයේදී ඒ දරුවන් පෞද්ගලිකව තමන්ගේ අධ්‍යාපනයේ පැත්තකට දාලා මැදිහත් වුණේ අනාගතයේදී මේ රටේ සියලු ජනතාවගේ දරුවන්ට විශ්වවිද්‍යාල පද්ධතියට වෛද්‍ය විද්‍යාල පැමිණීමේ අයිතිය තහවුරු කරගන්න අපි කෙටි වචනකින් කිව්වොත් නිදහස් අධ්‍යාපනය තහවුරු කර ගැනීමේ උවමනාව වෙනුයි. රජයේ අත්නෝමතිකව සෞඛ්‍ය අමාත්‍යාංශයත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් එකට එකතු වෙලා මේ අනර්ථකාරී වැඩය දීර්ඝ කාලයක් තිස්සේ ඉදිරියට අවසානයේදී සයිටම් ආයතනය සුසුකම් නොලත් හොර වෛද්‍යවරු බීගන ආයතනයක් බවට පරිවර්තනය කරගන්න උත්සාහ දැරීමෙන් තමයි මේ සටන ආරම්භ කළේ. අවසානයේදී ශිෂ්‍යයන්ට පමණක් මේ සටන ජයග්‍රහණය කරගන්න බැරි වෙද්දී ඒ සම්බන්ධව ප්‍රගතිශීලී වෘත්තීය සමිති ඒ වගේම රටේ බහුජන ව්‍යාපාර දේශපාලන පක්ෂ ගණනාවක් එක තත්ත්වයක් බෙදගෙන විවිධ දේශපාලන මතවාදයන්ගෙන් වෙනත් තැන්වල හිටියත් මේ සයිටම් විරෝධී අරගලයේදී ශිෂ්‍යයන් සමත් වුණා සියලු බලවේගයන් එක රාශි කරගන්න. ඒක තමයි අපේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාරවල වෘත්තීය සමිතිවල ස්වභාවය. එහෙම එකට එකතු වීමේ ප්‍රතිඵලයක් විදිහට අවසානයේදී රට පුරාම දැවැන්ත අරගලයක් බවට පත් වෙලා මුළු රටේ ජනතාවම දැනුවත් වෙලා මහානායක හාමුදුරුවෝ දැනුවත් වෙලා මේක පරාජය කරන්න රටක් විදිහට එකට එකතු වෙනකොට දෙමව්පියන් විදිහට අපි රජයේ වෛද්‍ය පීඨවල දෙමව්පියන් විදිහට මාලාන්ති උපාසකයා ආරම්භ කරලා එයින් පස්සේ රජයට පොරොන්දුවක් දෙන්න සිද්ධ වුණා සයිටම් ආයතනයේ වහලා දාන්න. ඒකත් නිකම් සටන් භූමියේ දුර පොරොන්දුවක් බවට පත් කරගන්නේ නැතුව මේ රටේ කවුරුත් වගේ කියන පාර්ලිමේන්තුවල එක ගනල්ලා පනතක් විදියට මෑත ඉතිහාසයේදී සියලු දේශපාලන පක්ෂ එකගතාවෙන් ඒ පනත සම්මත කරගත්තා. ඒක තමයි 2007 අංක 18 දරන පනත. මේ පනත ප්‍රකාරව සයිටම් ආයතනයේ අවශ්‍යතාව පමණක් නෙමෙයි ඒක ක්‍රියාකාරීත්වය අතර වෙනවා පමණක් නෙමෙයි ඒ සයිටම් ආයතනයේ දරුවන්ටත් යම් කිසි විදියකට වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න උවමනා නම් ඒකෙදි සැපිරිය යුතු කොන්දේ සිටක ඒ පනත තුළ ඉතාමත් පැහැදිලිව ක්‍රියාත්මක වෙන්න දැනුම් දීලා තියෙනවා. ඒක නිසා මේ ප්‍රශ්නේ එතනින් අවසන් වෙන්නේ මෙන්න මේ ආකාරයට විධිමත් ක්‍රමවේදයකට. කාර්යවත් හිතුවක්කාරකම් වලටවත් පෞද්ගලික අභිමත තර පරිදි නෙමෙයි රටේ පාර්ලිමේන්තු තුළ නීත්‍යානුකූල පනත සම්මත කරගෙන තමයි මේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නේ. දෙමව්පියන් විදිහට අපිටත් අස්වැස්සිල්ලක් ලැබුණා, වෘත්තීය සමිතියටත් අස්වැස්සිල්ලක් ලැබුණා, දේශපාලන පක්ෂවලටත් අස්වැස්සිල්ලක් ලැබුණා. තම තමන්ගේ දේශපාලන වෘත්තීය සමිතිය උමනාවන් කරගන්න ජාතික මට්ටමේ වැඩක් යම් ජයග්‍රහණයක් අත්පත් කරගෙන අවසන් කරා. හැබැයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා මේ தত্ত্বය තම සතේකට ගණන් ගන්න නැතුව දිගින් දිගටම මේක තුලින් සයිටම් එකේ දරුවන්ට අර විදියට KDU එකට යන්නේ නැතුව උපාධි දෙන්නේ කොහොමද කියලා කුමන්ත්‍ර දියත් කරන්න පටන් ගත්තා. මේකට ඔහු ඉතාමත් නිදිත විදියට කුමන්ත්‍රකාරී වැඩ පිළිවෙලක් දියත් කළා. මේ දක්වා රජයේ වෛද්‍ය පීඨවල වෛද්‍යවරුන් ලෙස සීමාවාසික පුහුණු ලබා දෙන්න විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරනවා. අර කලින් පැහැදිලි කළ ආකාරයටම මේ විධිමත් ක්‍රමවේදය අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා. ඒක මුළු රටටම ආදර්ශයක්. සෑම රාජ්‍ය ආයතනයකටම ආදර්ශයක් බවට පත් කරගන්න. ඒ බදවා ගැනීම ක්‍රමවේදය තුල තිබුණා කුසලතාවයේ මත රෝවල් ලබා දෙන්නේ කොහොමද? පස්චාත් වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න අදාළ ඒ කුසලතා ලේඛනය පාවිච්චි කරන්නේ කොහොමද? ඊට පස්සේ ඔවුන්ගේ උසස් අධ්‍යාපනය සඳහා කුසලතා ලේඛනය පාවිච්චි කරන්නේ කොහොමද කියලා විධිමත් ක්‍රමවේදයක් තිබුණා. මේ ක්‍රමවේදයේ සියලු දෙනා පිළිගත්තා. රජයේ වෛද්‍ය පීඨවල ඉන්න වෛද්‍ය පීඨවල ආචාර්ය මණ්ඩලය පීඨාධිපතිතුමන් පිළිගත්තා. ඒ ක්‍රමවේදය තුල අවුරුද්දකට දෙකමනක් ඒ සීමාවාසික පුහුණු ලැබුවත් කරගන්න. ඒ ක්‍රමවේදයේ පරිබාහිරව රාජසේනාරත් අතිරේක කණ්ඩායමක් නම් කරා. ඒ කණ්ඩායම නම් කරන්නේ දෙවරකට වැඩි වාර ගන්නක් විභාගයේ පෙන්නේ සිටලා අසමත් වූ සිසුන් ඊළඟට විභාගයේ පාස් කරගෙන ඒ කණ්ඩායමට වෙනම සීමාවාසික පුහුණුව දෙන්න කටයුතු කරනවා. මේ කණ්ඩායම පාවිච්චි කරන්නේ සයිටම් ආයතන සිසුන්ටෝ ඒක නැත්තම් ERPM එකේ සුසුකම් නැති සිසුන්ටෝ උපාධිය දෙන්න කණ්ඩායමක් හදාගන්න නම් අනිවාර්යයෙන්ම රජයේ පීඨයේ කණ්ඩායමක් ඕනකම තියෙනවා. ඒ සඳහා තමයි කුමන්ත්‍රණකාරී ලෙස වෙනම කණ්ඩායමක් නිර්මාණය කරගන්නේ. පළවෙනි කණ්ඩායම ප්‍රබල කණ්ඩායම, රිපීට් කණ්ඩායම, මේ කණ්ඩායම් දෙකට පරිවායව තුන්වෙනි කණ්ඩායමක් නිර්මාණය කරනවා. ඒක නම් කරනවා රිපීට් කණ්ඩායම කියලා. නම් කරලා ඒක පිටිපස්සෙන් ERPM කණ්ඩායමක් කෙල්ලනවා.
මේකට පත්වීම දෙත සූදානම් වෙන මොහොතේදී ඒ සම්බන්ධව අධිකාරණ ක්‍රියාවලියකට අපි යනවා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍යයෙක් විදියට. ඒ වගේම අර සයිටම් ආයතනයේ මේ උපනාව තියෙන කණ්ඩායමුත් මේ අධිකාරණ ක්‍රියාවලියට ප්‍රවිෂ්ඨ වෙලා ඔවුන් ඉල්ලනවා ඒ පත්වීම නවත්තන්න කියලා. ඉතාමත් පැහැදිලි මේ කුමන්ත්‍රණය. ඔවුන් විසින් නිර්මාණය කරපු රී රිපීට් කණ්ඩායමකට තුන්වැනි පාර්ශ්වයක් විදියට මේක දෙන්න පටන් ගනිද්දී කලබල වුණු සයිටම් ආයතන සිසුරු අධිකාරණ ක්‍රියාමාර්ගයක් කරා ඉතාමත් වැරදි නින්දිත තොරතුරු ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කරලා අධිකරණයේ පක්ෂග්‍රාහී තත්ත්වයට ගේන්න පුළුවන් විදියට සැලසුම් සකස් කරලා ඒකට දාලා නීතිඥ මණ්ඩලයක් ලෑස්ති කරලා ලංකාවේ ඉහළම මිල අධික නීතිඥවරු ප්‍රමාණයක් ගන්නවා. කොහොමද මේ කණ්ඩායමකට එවැනි මුදල් ප්‍රමාණයක් පොම්ප කරන්නේ? ලක්ෂ 70යි 80යි එහෙම වියදම් කරලා ඒ අධිකරණය අපි බලා ඉන්නද්දිම ඉතාමත් කැත නිඳිත විදියට අධිකරණයට රජයේ පැත්තෙන් රජයේ වෛද්‍ය පීඨ පැත්තෙන් ඉදිරිපත් කරන තොරතුරු ඉතාම සාවද්‍ය තොරතුරු කියලා දෙමව්පිය විදියට අපි අභියෝගාත්මකව කියන ඕනම තැනක අර හරි පැහැදිලි කර ආකාරයටම අධිකරණයේ ක්‍රියාවලිය සම්බන්ධව අපිට එකග වෙන්න බැරි නම් ඒ සම්බන්ධව අපිට ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ඒ අයිතිය අනුව තමයි අපි ඉදිරිපත් කරනවා අධිකරණ සේවා කොමිෂන් සභාවට අපිට සුදුසු අගතිය මෙන්න මේ ආකාරයෙන්. එකින් එක කාමර මාරු කරමින් එක එක නිගිරිසුරු මණ්ඩලයන්පත් කරමින් මහා දවල් එළිපිට අධිකරණය ඒ ආකාරයට ඇසෙද්දී අපි රටේ පුරවැසියන් විදියට පරමාධිපත්‍ය බලය අපිට හිමි. අපි කියනවා මේ අධිකරණයේ යුක්තිය ඉෂ්ටුනේ නැහැ. සාධාරණ ඉෂ්ටුනේ නැහැ කියලා දෙමව්පියන් විදියට අපි ප්‍රකාශ කළා. ඒ සම්බන්ධව අධිකරණ සේවා කොමිෂන් සභාවට අපි දැනුම් දුන්නා. මේ දක්වා මේ සම්බන්ධව අපිට මේ ලිපිය ලැබුණයි කියලා අධිකරණ සේවා කොමිෂන් සභාවේ පිළිතුරක් ලැබුණේ නැහැ. ඒක නිසා අපිට සිද්ධ වුණා මේ සම්බන්ධව ශිෂ්‍යයින් එක්ක දීර්ඝ සාකච්ඡා කරන්න. මේ විදියට රජයට අත්රෝමතිකව ඇමතිවරයෙකුට හිතුව පරිදි ඉන්ටර්න්ෂිප් එක දෙන්න නම් එහෙම සැලසුම් කරන්න වෛද්‍ය පීඨවල ඉඩක් නැහැ. වෛද්‍ය පීඨවල ෆැකල්ටි අටේම විභාග අවසන් කළාට පස්සේ නිමි හැනෙයිල්ලේ ඒ අටේම කුසලතාවය තියෙන්නේ කොහමද? කුසලතා ලේඛනය හදලා ඒ වගේම රජයේ රෝහල් වල ඒ තියෙන බෑර්තු අනුව ඒ තියෙන කුසලතාවය අනුව කැමැත්ත සහ කුසලතාවය අනුව එකින් එක්කෙන අනුයුක්ත ක්‍රම ප්‍රවේදී තමයි මේ දක්ව අනුගමනය කරේ. ඒක ඉතාමත් විරුද්ධභාවයෙන් සිද්ධ වෙන දෙයක්. තමන් ඉල්ලනවා තමන්ට ඕන රෝහල හැබැයි කුසලතාවය වැඩි කෙනෙක් ඒ රෝහල ඉල්ලලා තියෙනවා නම් ඔහුට ලැබෙන්නේ නැතුව වෙන කෙනෙකුට ලැබෙනවා. මේක බැච් දෙකකට ලබා දෙනවා. ඒ ක්‍රමවේදයෙන් පරිබාහිරව එක කණ්ඩායමකට විතරක් දුන්නට පස්සේ ඊළඟට ප්‍රොපෝස් වෙච්ච කෙනෙකුට කුසලතාව ටික පුරවලා ඉවරයි. ඒ කුසලතාවයේ ඉහළම ඉන්න අංක එකට පත්වන එකට ලැබෙන්නේ 273 ට ඉවර වෙච්ච 274 275 ස්ථාන. සාමාන්‍යයෙන් තමන්ගේ කුසලතාවය ඉහළම ආකාරයෙන් පෙන්වූ වෛද්‍ය ශිෂ්‍යයාට අංක එකට ආපේක්ෂාට ලැබෙන්නේ 274 තැනනම් මේ දරුවන් අවුරුදු ගණනාවක් අධ්‍යාපනය ලබන්න පාඩම් කරලා කුසලතාවය අනුව විභාග සමත් වෙලා අවසානයේදී ඔහුට ලැබෙන්නේ ඒ ස්ථානය 274 වෙනවනම් ඊළඟ කණ්ඩායමේදී 500 වෙනවනම් ඊළඟ කණ්ඩායමේදී 1000කට මේක වර්ධනය වෙනවනම් ඒ වගේම රී රිපීට් බැච් එකක් දැන් මේ බැච් එක එළියට එනකොට ඒ රික්තකේ පුරවන්න තවත් කණ්ඩායමක් හදනවා. ඒ කණ්ඩායමේ පිටිපස්සෙ ඉල්ලනවා EPRP ERPM කණ්ඩායම. ඒක විදේශ ශිෂ්‍යයෝ ඉල්ලනවා. ඊට පිටිපස්සෙ ඉල්ලනවා තවත් කවුරු හරි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ කණ්ඩායම. ඒක නිසා මේක තුල තියෙනවා ඉතාමත් බරපතල නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතල අවදානමට පත් කරන මේ රටේ ජනතාව දැනුවත් විය යුතු කාරණයක් තියෙනවා. මේ තමයි කුසලතාවයවත් බදවා ගැනීමවත් ඒ වේගසියව සලකන්නේ නැතුව සෞඛ්‍ය අමාත්‍යවරයාට අර තෙල් සංස්ථාවට සේවකයෝ බර බදව ගන්නා විදියට අපේ සමන් මහත්තයා ඉන්නවා තෙල් සංස්ථාවේ උක්ති සමිතිය නියෝජනය කරලා. අපි දකිනවා ඒක නිසා අපිට පුළුවන් අපිට පෙන්න පේනවා මේ තෙල් සංස්ථාවට කරන හානිය ඒ වගේම රජයේ ඉස් බරායට කරන දේ දුම්රියට කරන දේ මේ වෛද්‍යවරයාටත් කරන්න තමන්ට රිසිතේ තමන්ට හිතවතුන් වෛද්‍ය රූපවට පත් කරන්න ගන්න කූට සැලැස්ම ඒ નિયમિત ක්‍රමවේදයේ කඩලා ඒක අස්සේ රිංග ගන්න පළවෙනි ක්‍රමවේදය පරාද කළේ නැත්තම් සෞඛ්‍ය ක්ෂේත්‍රය ජනතාවට වගකීම සෞඛ්‍ය ක්ෂේත්‍රය SLMC එක අස්සේ රිංගලා අධිකරණය අස්සේ රිංගලා ඉතාමත් නිදිත විදියට මේ තමන් හිතවතුන්ගේ පුරවන්න තමයි හදන්නේ. ඒක නිසා මේක පරාද කරන්න ඕනේ. මේක පරාද කරන්න අපේ සතුරු දෙපැත්තක් ඉන්නවා. එක පැත්තකින් ඉන්නවා රාජසේනාත් ඇතුළු ඒ දේශපාලන අධිකාරියේ තියෙන රූපණම්. ඔවුන්ගේ දූ දරුවා ලෑත් වෙලා ඉන්නවා. ඒ සුසුකම් නැති වෛද්‍යවරුන් හොර වෛද්‍යවරුන් විදියට රටට ඇවිදilla කෑදර ගමින් මේක බලන් ඉන්නවා. ඒ දරුවොත් එක්ක අපේ තරහක් නෙමෙයි කියන්නේ. මේ දෙමව්පියන්ගේ අදූතර්ශය තමයි අපි පැහැදිලි කරන්නේ. තව පැත්තකින් ඉන්නවා මේ රටේ ඒ පාලනයේ ඉන්න නිලධාරී ආන්තරික. තම තමන්ට රිසිසේ මේක තුලේ තමන්ගේ දේ කරගන්න බලාගෙන ඉන්න නිලධාරීන් අපි ඇහැට දැක්කා. අපි ගියාම ජනාධිපතිලේ කම්කාරයාලේ ඉන්න ලේකම්වරු හැසිරිච්ච ආකාරය
සෞඛ්‍ය අමාත්‍යාංශයට ගියාම ඒකේ ලේකම්වරු හැසිරිච්ච ආකාරය ඊළඟ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට ගියාට පස්සේ ඒකේ ලේකම්වරු හැසිරිච්ච ආකාරය ඒ සියලු ලේකම්වරුගේ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ දුවා දරුවන් විදේශ උපාධිධාරීන් විදිහට දැන් ලංකාවට එන සූදානම් වෙලා තියෙනවා කියලා අපි මේ රටේ ජනතාවට අනුතුරු අනුවනවා ඒක නිසා සමාන විට මේ ගමන 270 වෙනි ස්ථානය තමයි රජයේ පීඨවලට ලැබෙන්නේ ඊළඟ ගමන මේක 500 ස්ථානය බවට පත් වෙන්න පුළුවන් විශාල වශයෙන් විදේශ උපාධි සහිතව ලංකාවට එනකොට ඔවුන්ට මේ උපාධිය ලබා ගන්න පවණක් නොවේ ඒක ලියාපදිංචි සිටුවේ පවණක් නෙමේ රජයේ වෛද්‍ය වෘත්තිය රැකවත් වෙන්න තියෙන ඒ වේකන්සිස් එකට එහා ගන්න කූඩ සරසුමක් ඒක නිසා මේක පරාජය කිරීමේ පළමු අවස්ථාව අපි ඉස්සරහා තියෙනවා මේක දෙක අවස්ථා දෙකක් අපිට ලැබෙන ඉතිහාසෙ එහෙමයි අපි බොහෝ දේවල් වල නිහඬ හිටියා තෙල් සංස්ථාවට වැඩි සේවකී බදවා ගැනීමදී වෘත්තිය සමිති නිහඬව හිටියා වරායට වැඩි දේ බදවා ගැනීමදී නිහඬව හිටියා ඒ අධ්‍යක්ීම අවසානයේදී අභාවාචිත අධ්‍යක්ීමක් බවට පත් කරලා මේ රටේව බේර ගන්න බැරි තැනට ගිහිල්ලා තියෙනවා හැබැයි සෞඛ්‍ය හැමතැනක් නෙමෙයි අපේ රෝගී ජනතාවට වග කියන වෛද්‍යවරයා නිර්මාණය කරගෙන ඒක ක්‍රමවේදයේ කුසලතාවය යනුව මේ රටේ තහවුරු කරන්න තියෙන තැන ඔබ දන්නවා කවුරුත් අවසාන වසර පරිශ්‍රයේ විතරක් නෙමෙයි සෑම පරිශ්‍රයකටම දරුවෝ ඉතාමත් උනන්දු වෙ මහන්සි වෙලා විභාගයට සූදානම් වෙනවා එයි ඔහු දන්නවා තමන්ගේ කුසලතාවය තමයි තමන්ගේ ජීවිතය නිර්මාණය කරන්නේ ඊළඟට වෛද්‍යවරු මොකටද මේ දරුවන් ඉදිරියේ විභාගයට මහන්සි වෙන්නේ මහන්සි නොවේ තුන්වෙනි සැරයක් ලිව්වත් ඉහළම මට්ටමේ රෝහලක් ලැබෙනවා නම් තමන් ඉල්ලීමන රෝහල ලබා ගන්න පුළුවන් නම් ඒක සෞඛ්‍ය අමාත්‍යවරට බලය දීලා තියෙනවා නම් ඇයි මේ ළමයි නිදි මරාගෙන පාඩම් කරන්නේ ඊළඟට වෙනවා අතයට ගනුදෙනුව කරලා ඒ ඇමතිවරු ඇඳුරගෙන තමන්ගේ රෝහල නිර්මාණය කර ගැනීමේ තැනකට මේ ගැද වැටෙනවා ඒක නිසා මේක නිකන් සරල විදියට බලලා අපිට සැලසෙන්න බෑ මේ රටේ ප්‍රගතිශීලී ජනතාවට අපි ආරාධනය කරනවා මේ ශිෂ්‍යින් එක්ක අත්වැරඳ ගන්න ඒ වගේ වෘත්ති සමිති විදියට නැවත සැරයක් මේක රාශි වෙලා තියෙනවා විවිධ දේශපාලන වශයෙන් වෘත්ති මේ වශයෙන් මතවාදයක් විවිධ වුණත් අපිට බල කරනවා අනාගතයේදී මේ රටේ ගොවියාගේ ශිෂ්‍යයාගේ කම්කරුවගේ ධීවරයාගේ දරුවන්ට වෙන පාරක් නැහැ වෛද්‍ය විද්‍යාලයට එන්න විශ්වවිද්‍යාලයට එන්න තියෙන එකම පාර තමයි තමන්ගේ මහන්සියම සහ කුසලතාවය මේ කුසලතාවයෙන් එන්න පුළුවන් තැන් එකින් එක වෙහිලා යනවා නම් නැවත ඒවා විවෘතව තබා ගැනීමේ වගකීම දෙමව්පියන් විදිහට අපිට තියෙනවා වගේම මේ රටේ ජනතාව නිර්ධන කරන වෘත්තීය සමිති වලට තියෙනවා ඒ වගේම දේශපාලන අධිකාරියකට තියෙනවා මේ සම්බන්ධව අවබෝධයක් ලැබීම මේ සම්බන්ධව අපි ගිහිල්ලා විද පාර්ශ්වයන්ෙන් කතා කරද්දී අපිට බොහොම සතුටු කාරණයක් තියෙනවා එයාගේ දේශපාලන පැත්තකට දාලා අත්වැල් දැනගන්න අපිත් එක්ක එන්න සූදානම් වෙලා කතා කළා විශේෂයෙන්ම හැලිගල්ලේ ස්වාමීන් වහන්සේ සම්බන්ධව ඉතාමත් පැහැදිලිව නිරවුල්ව ప్రకాశకర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 ాశక
විදියට එදා සයිට විරෝධී අරගලයේදී වෘත්තීය සමිති එකට එකතුනා වගේම ප්‍රගතිශීලී එකට එකතුනා වගේම හෙට දිනේදී අපි සියලු දෙනාම එකට එකතු වෙන්න බල කරලා තියෙනවා මේ රාජසේන රත්න ඇතුළු සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ බලධාරීන් කරන අතුරුමත් ගැටලු විරුද්ධව ඒක නිසා අපි ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගෙන් අපි කරන දේ සම්බන්ධව ඉතාමත් නිවැරදිව නිර්වෘත තීරු ගන්න බොහොම සංකීර්ණ ප්‍රශ්නයක් තමයි මේ කෙටියෙන් පැහැදිලි කළේ මෙතන ඉන්න කණ්ඩායම හරිම සංකීර්ණ ප්‍රශ්නයක් එක ලකුණ ඇතිය දරුවගේ ජීවිතය අනාගතය වෙනස් වෙන්න. ඒ ලකුණ ප්‍රමාණවත් වෙන්න පුළුවන් රෝගී ජනතාවට තමන්ට රෝගිය සුව කරගන්න තියෙන අයිතිය සම්බන්ධව තහවුරු වෙන්න. ඒ ලකුණෙන් මේ රටේ අනාගතයේ සෞඛ්‍ය තීරණය වෙන්න පුළුවන්. එහෙම තමයි ඒ ලෙවල් විභාගයේ දෙතිය රිසර්ච් කෝර් එක. ඒ විදිහට තමයි වෛද්‍ය පිටවල විභාග. ඒක නිසා අපි මෙන්න මේ අත්රෝමතිකත්වය පරද කරන්න සියලු ජනතාවට ආරාධනය කරනවා. අපි සමග අත්වල බඳගන්න අද අවසුල් වේලාවකින් අපි සියලු දෙනාම එකට එකතු වෙලා කතා කරනවා මේ සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ග මොනවද ඒ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්න අපි සතු ශක්තිය කුමක්ද කියලා ඒ වගේම අපේ සතුරු බලවේගයන් මේ කරන අතුරුමතිකත්වයට කොතරම් ප්‍රබලතාවයකින්ද මේක කරන්නේ ඒගොල්ලන්ට ලක්ෂ 70ක් වීදම් කරලා ලෝයස් ගන්න පුළුවන් නම් ඒගොල්ලන්ට විශාල මුදල් පොම්ප කරලා ඉවරලා ඒ වැඩේ කරන්න පුළුවන් නම් ඔවුන් මේ සියලු දේවල් කරන්නේ මේ රටේ මහ ජනතාවගේ මුදල් වලින් නම් සීතල කාමරවල ඉඳලා නම් අපිට මේ වැඩේ කරන්න සිද්ධ වෙන්නේ මේ වෘත්තීය සමිති විදිහට අපිට එකට එකතුලා කරන්න සිද්ධ වෙන්නේ බොහොම දුෂ්කර තත්ත්වයක් යටතේදී මේ අභියෝගය දැක්ග්‍රහණය කරන්න අපි සැලසුම් සදා ගන්න ඕනේ ඒක නිසා ඒ සැලසුම් අපි විශ්වාස කරනවා අවසානයේදී සියලු දෙනාටම එකට වැඩ කරන්න පුළුවන්
ස්ථානයක් නිර්මාණය වේවි කියලා ඒ Thank you.